ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා කියන්නේ ලංකාවේ අපි හැමෝම දන්නා ප්‍රකට කියමනක්. අප එහෙම කියන්නේ විවිධ ආකාරයේ ශාස්ත්‍රවල වෙනස් වෙනස් ශාස්ත්‍රවල දක්ෂතා දක්වන පුද්ගලයන් අපට මුණ ගැහෙන්නේ ඉතා අඩුවෙන් නිසා. ඒ වගේමයි හිතන්න එකිනෙකට සපුරාම වෙනස් ශාස්ත්‍ර දෙකට දෙකක හිනි පැත්තටම ගිය උදවිය අපට මුණ ගැහෙන්නේ ඊටත් ඉතාමත් අඩුවෙන්. විශ්‍රාම යාමෙන් අනතුරුව තමන්ගේ ශාස්ත්‍රයේ ඉහළම හිනි පැත්තට නැගලා විශ්‍රාම යාමෙන් අනතුරුව වෙනත් ශාස්ත්‍රයක ලේඛකයෙකු ලෙස සම්මානයට පාත්‍ර වුණු පුද්ගලයෙකු විද්වතෙකු අද අප උදායිර සහෘදයා වැඩසටහනෙන් ඔබට හඳුන්වා දෙනවා. ඇත්තටම හඳුන්වා දෙනවා කියලා කිව්වට ඔහුගේ නම කී පමණින්ම ඔබ ඔහු කවුද කියලා හඳුනනවා. විශ්‍රාමික පොලිස්පතිවරයෙකු සහ සම්මානලාභී ලේඛකයෙකු වන වික්ටර් පෙරේරා මහත්මයා ඉතාමත් ආදරයෙන් අපි අයිබෝන් කියලා උදායිර සහෘදයා වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. ඔහු ශාස්ත්‍ර දෙකක දක්ෂතා දක්වන කෙනෙක්. ඔබ ලේඛකයෙක් බවට පත්වන්නේ විශ්‍රාම යාමෙන් අනතුරුව. ඇත්තටම සිද්ධ වුණේ ලේඛකයා පොලිස් නිලධාරියෙකු වීමද නැත්නම් පොලිස් නිලධාරියා ලේඛකයෙකු වීමද? ඔබ ලේඛකයෙක් වෙන්නේ ග්‍රන්ථකරණයට පිවිසෙන්නේ අහම්බයකින්ද? එහෙම කියන්න බෑ තසන්ති. මොකද දැන් පුද්ගලික තුල ගොඩාක් හැකියාවන් තියෙනවා. ඒවා මතුවෙන්නේ විවිධ පසුබිම් තුල. දැන් ඔබ ගත්තත් වෙන කෙනෙක් ගත්තත් හැංගිච්ච යාට ගෙනාපු අපි කුසලතා කියලා කියන්නේ අපි බෞද්ධයෝ නිසා පෙර ආත්මවල ගෙනාපු උරුදු කරපු වුණු කරපු යම් යම් දේවල් තියෙනවා අපි අතර. ඒව මතුවෙන්න සමහරට පසුබිමක් ලැබෙනවා. සමහර විට පසුබිමක් ලැබෙන්නේ නැහැ. ඒකට පසුබිමක් ලැබුණාම තමන්ගේ තිබිච්ච හැංගිච්ච කුසලතා ඉලි දැක්වෙනවා. අපි දැකලා තියෙන අපි විශ්වාස කරන පුනරුත්පත්තියේ උඩ අපි දැකලා තියෙන ගොඩාක් උදවිය අපි බලාපොරොත්තු නොවන කුසලතා ඉලි දක්වනවා. සමාජයට ගොඩක් අඩු වයසෙන්. ඉතින් මගේ මම දන්නේ නැහැ මම හිතන්නේ මේ දෙක මිශ්‍ර වෙලා තියෙන ඇති. මම පොලිස්පතිවරයෙක් විදිහට කටයුතු කරනකොට ටිකක් අවිවේකී. ඒ කියන්නේ මේ විෂය සම්බන්ධව ඒකේ යමක් කරන්න බෑ කියන එක නෙමෙයි. නමුත් අපි කටයුතු කරපු ආකාරය හැටියට අපිට ගොඩක් මානසික ඒකාග්‍රතාවයක් තියාගෙන මෙවැනි ලේඛනයක යෙදෙන්න බෑ අපිට. දැන් මෙතෙන්දී පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. මේ දැන් විශ්‍රාම ගියර පස්සටම ලියන්න පටන් ගන්න ඒ ටික කාලයක් ගිහිල්ලා මේ රටේ තිබිච්ච අවුරුදු 30ක යුද්ධේ මාවිලාරු මානුෂික මෙහෙයුම ආරම්භ කරනකොට තමයි මාව පොලිස් ප්‍රතිවිරුද්ධ පත් කළේ 2006 අවුරුද්දේ. ඒකට ඒකේ 2008 වෙනකම් මම හිටියා පොලිස් ප්‍රතිවිරුද්ධ අනතුරේ යුද්ධේ අවසාන කොටස දක්වාම. මගේ වයස පිරුණ අවුරුදු 60 නිසා මම විශ්‍රාම ගියා. නමුත් ඒ වකවානුව තුළ හිතන්නවත් බෑ මේ ලේඛන කලාව තියා මේ අපි එදිනදා අපේ පෞද්ගලික දේවල් පවා අපි අමතක කරලා කටයුතු කළේ. නමුත් ඊට පස්සේ මට ලියන්න ඕනකම තිබුණා. මොකද මම පුංචි කාලේ ඉඳලා පුරුද්දක් විදිහට පොත් කියවපු කෙනෙක් පුස්තකාලවල. ඒ වගේම මේ මම රැකියාවට ගියාට පස්සෙත් විශ්වවිද්‍යාලේ ඉන්න කාලෙත් මගේ විෂයයට අතිරේකව මම ගොඩක් පොත්පත් කියවපු කෙනෙක්. මට තසන්ති ඒ නිසා තිබුණා මේ පොත් කියවන්න තිබිච්ච ආසාව වගේම පොතක් ලියන්න තිබිච්ච ආසාව තිබුණේ ඇතුලේ. ඉතින් ඒක තමයි මම හිතන්නේ මේ ඔය ඉලි දැක්කේ නැත්තේ කියලා. මම මේ වෙලාව මතක් කරන්න ඕනේ මහාචාර්ය කාලෝපොන්සක මැතිතුමා. එතුමා තමයි මට කිව්වේ මේ අපි සාකච්ඡා කරන කර යම් යම් දේවල් ගැන මිෂන් ගැන අපි කතා කරනවා. එතකොට කාලෝපොන්සක මහත්තයා මට කිව්වේ ඇයි ඔයා ලියන්නේ නැත්තේ කියලා. ඉතින් මම මුල් පොත ලියලා දිනේ ආපදා සහපදා කළමනාකරණේ 2014. ඒ පොත ලියන්න එතුමා මාව දිරිගැන්නුවා. ඊට පස්සේ ඒ පොත ලිව්වට පස්සේ මම ඒ පොත
අපි ඉදිරිපත් කළා මේ ජනගත කළා ලොකු ප්‍රතිචාරයක් ලැබුණා ඊට පස්සේ එතුමා මට ආපහු ගියා නවකතාවක් ලියන්න කියලා මම අක්වැස්ස කියලා මගේ අත්දැකීමක් මගේ පුද්ගලිකක් නේ මම අහපු දැක්ක අත්දැකීමක් සම්බන්ධ කරලා නවකතාවක් ලියලා අක්වැස්ස කියලා ඉතින් මේ විදිහට ඉතින් මම නවකතා කීපෙකුත් ශාස්ත්‍රීය පොත් කීපෙකුත් ලියලා දැන් මම පොත් 8ක් විතර ඉවර කරලා තියෙනවා පොත් 3ක් විතර අත ගහලා තියෙනවා ලියන්න ඉතින් එසම මම කියන්නේ ප්‍රසන්ති පොදුවේ ගත්තාම පුද්ගලයන් තුන තියෙන එක එක ඒගොල්ලෝ නිසගෙම ඇති වෙච්ච කුසලතා මම මතු වෙන ඉඩක් ලැබෙනවනම් මම මතු වෙනවා ඉතින් ඒක නිසා මේ කාටවත් යමක් බෑ කියලා මං හිතන්නේ නැහැ හැබැයි අඳුර ගැනීමක් තියෙන මං කොයි කොටසද මං ඉන්නේ කියන එක දැන් අධ්‍යාපනයේදී ගියත් ඒ වගේ අපි ඉතින් අපි අපි මේ දවස්වලදී අපි දෙමව්පිය අපිට ඕන දේවල් අපි කරනවා මිසක් ළමයාගේ කටයුතු අපි සම්බන්ධ වෙන්නේ නැහැ නමුත් දැන් මගේ කාරණය ගත්තාම මේ දෙක මගේදළු තියෙන්න පුළුවන් ඒ ප්‍රශ්නෙට උත්තරේ ඒකයි මගේ ඔව් ඔබේ පළමු කෘතිය 2014 වර්ෂයේදී නිකුත් වෙන මේ ආපදා කළමනාකරණය ගැන ලියවෙච්ච කෘතිය සුනාමි ව්‍යසනයෙන් අවුරුදු 10කට පස්සේ මේ කෘතිය ලියවෙන්නේ අපි සුනාමි ව්‍යසනයත් එක්ක ආපදා කළමනාකරණය ගැන කතා කළා මේ විශේෂයෙන්ම ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී විශ්වවිද්‍යාලවල විෂයක් හැටියට අපදා කළමනාකරණය උගන්වනවා කියන කාරණය අපි දැනගත්තෙත් මං හිතන්නේ සුනාමියෙන් පස්සේ මේ මේ වගේ කෘතියක් රචනා කරන්න ඔබ කල්පනා කරේ ඇයි එකක් ඔබ සඳහන් කළ පරිදි සුනාමිය ඒ 2004 වුණේ මං ඒතර රාජකාරී කරන කාල සීමාවේ අපි සම්බන්ධ වෙන්න වුණා මොකද පොලිස් නිලධාරීන්ගේ මූලික රාජකාරිය තමයි දේපළ සහ ජීවිත ආරක්ෂා කිරීම. ඒකයි අපි පොලිසියක් කියන්නේ ඒකට. එතකොට සුනාමියකින් වෙන්නේ දේපළ සහ ජීවිත හානි කිරීම. එතකොට ඒකෙදි ඒ සිද්ධිය වුණාට පස්සේ හරි ඒක අවම කරන්න අපි කටයුතු කරන්න ඕනේ. ඊට වඩා ඔය විශේෂ සම්බන්ධව ඒ කියන්නේ disaster management නැත්නම් අපදා කළමනාකරණය සම්බන්ධව මම පාඨමාලා තුනක් කළා පොලිසියේ අවසාන කාල පරිච්ඡේදයෙන් පොලිස්පති වෙන්න ඉස්සෙල්ලා 2004 කලින් මැලේසියාව ගල මාස එකහමාරක විතර පාඨමාලාවක් ඇමරිකාවේ ලුෂියානා මේ පොලිස් ඇකඩමියේ මම කළා ඒ විෂය සම්බන්ධව දෙපාරක් මාසෙ මාසෙ දෙපාරක් කළා පාඨමාලා දෙකක් ඒ පාඨමාලාවලදී මට තිබුණා මේ මේකේ න්‍යායාත්මක දැනුම एक विश्वविद्यालय मगे आर्थिक विद्या विषय सूपाधि मम मगे देवन विषय के लिए भूगोल विद्या मत मे भूतटी संबंधव स्वाभाविक आपदा संबंधव मौलिक धनमक मठ तिबुण इतनी मे शिया एकतुकोल मम कल्पना कला सुनामी पास मे पुता लिया होने के लिए हेतु सुनामी बिल्ली बंधव अफे जनता धनवत्क कोई दास मरण सिद्धि नहीं है ඒ වෙනකොට අපිට තිබුණා ලෝකේ මේ මේ සුනාමියක ඒ සුනාමිය ඇතුනේ භූතැටි දෙකක් එකක් මත එකක් ගිහිල්ලා මේ ලෝකේ තියෙනවා ලෝකේ හැදිලා තියෙන භූතැටි රාශියකින් අපි අර භූගල විද්‍යාවේදී කියන විග්න කියලා කෙනෙක්ගේ පුතා මුල් කල්පිතේ තමයි විග්න කල්පිතේ කියලා එකක් තියෙනවා ඒකේ තියෙන්නේ මේ මුළු ලෝකෙම භූ ස්කන්ධයක් ඉස්සෙල්ලා कपला बेलू उत्तर अमेरिका दक्षिण अमेरिका मेरे रिंग ऑस्ट्रेलिया हम पास ग्रीन लाइन कैल उड़ी दुरा मे उम करते संपूर्ण रव भूषा दिखे मेक विघ्न हागत मेक प्लावित मेके प्लावित आगती पावीम आगती पोलो हदलती पृथ्वी शियाल सह सीमा के स्थल दिखाकूट ये निशा मे हेमंत में मे मे भूतल गवन करण मम वे पुत लिया फेलमेन एक कारण मे सुनामी बिल मत अपीट अवबोध तिबुना ना अपीट मेघ मीटा लकन गुड़ा इटगड़ तिबुना अभी एवं को लोके तिबुना मेक सन्निवेदने पुलवांग साक्षण खादला पेसिफिक सागरे तीनों अध्यस्थान कीपयातुले कंपनिया मुद पत्ल गुडबीम
කොච්චර වේලාවකින් එනවද ඒක වෙන හානිය කොච්චරද ඒක සුනාමි මට්ටමකට එනවද එහෙම නැද්ද කියන එක දන ක්‍රමවේදයක් තිබුණා අපිට දැනනවා හැබැයි දැනුම් දුන්නාට මේ අපිට අලුත් අත්දැකීමක් නිසා ගොඩක් අය කලේ මේ අර පළවෙනි සුනාමි රැල්ලෙන් මූද ආපස්සට ගියාම ඒක බලන්න තමයි ගොඩක් අය ගියේ ඒක තමයි ගොඩක් අය නැති උනේ ඒ වගේම ඉතින් මේක ඉච්චර විශාල විදිහට මේක සැලකුවේ නැහැ මොකද අපි රටේ උදවිය ඔබ දැනුවත් කරන්න බෑ අත්දැකීමක් නැත්තම් එම ප්‍රශ්නයක් අපිට තියෙනවා අපි අත්දැකීමක් ලැබලා නැහැ මම හිතන්නේ අත්දැකීමනොත් වික්ට මහත්මයා පාඩමක් ඉගෙන ගන්න නැති අවස්ථාවක් නෑ එහෙමත් තියෙනවා නේද මොකද ඒක බොහොම සරලව සලකන්නේ ඒ නිසා මේ පොතට පාදක උනේ ඒ කරුණ මගේ ඇතිවිච දැනීමත් එක්කයි ඒක එහෙම උනේ විශ්‍රාමික පොලිස්පති සමානලාභී ලේකක වික්ටර් පෙරේරා මහත්මයා අද උදායිර සහෘදය විශේෂාංගයට සම්බන්ධ වෙන්නේ එතුමා මුලින්ම තමන්ගේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය 2014 වසරේදී දිනාගන්නේ මෙන්න මේ පොත වෙනුවෙන් පොලිස් ඉතිහාසය 2016 නේද පොලිස් ඉතිහාසය සහ ප්‍රජා පොලිස් සේවය කියන ග්‍රන්ථය පොලිසිය කියලා කිව්වම සාමාන්‍යයෙන් මහ ජනතාවගේ හිතේ තියෙන්නේ පොඩි අප්‍රසාදයක් ඒ අප්‍රසාදය ඇති වෙන්න සමහර විට පොලිස් නිලධාරීන්ගේ යම් යම් ආකාරයේ ක්‍රියාකාරකමුත් හේතු වෙනවා ඇති ඔබ මේ කෘතියෙන් කතා කරලා තියෙන්නේ මොන වගේ කාරණා සම්බන්ධයෙන්ද කියලා අපි දැනගන්න කැමතියි. තාම වැදගත් ප්‍රශ්නයක් මේ වර්තමානයේ කතා කළ යුතු මේ අපි ශ්‍රී ලංකා පොලිසිය අපි දොස් කිව්වට මේ 2000 ලක්ුණාට පොලිසිය ජනතාවගේ මේකේ පොලිසිය වැරද්දක්ම නෙමේ තියෙන්නේ අපිට පොලිසිය දුන්නේ ඉංග්‍රීසියෙන් 1766 අංක 16 දරන පණතින් තමයි සමස්ත ජාතික පොලිසියක් පිටවන්නේ එතකොට අපි අධිරාජ්‍යවාදීන්ගේ යටතීතයක් වෙලා හිටියේ ඒගොල්ලෝ අපිට පොලිසියක් දුන්නේ ඒගොල්ලන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්න මිසක් අපේ ජනතාවගේ වුමනාකම් ඉෂ්ට කරන්නේ නෙමෙයි එතකොට මේ ආකෘතියම මේ මොඩල් එකම කොලෝනියල් මොඩල් එකක්. ඒගොල්ල අපිට පොලිසිය දුන්නේ බොහොම සරලව කියනවා නම් ඒගොල්ලෝ ඒ කාලේ අපින් අය කරගත්ත බදු සාල බදු ප්‍රමාණයක් අය කළා. ඒ බදු අය කරනකොට සහ ඒගොල්ලෝ ගත්ත අපිට විරුද්ධව අපේ ආගම ජාතිය කියන්නේ ඒ කටයුතු සම්බන්ධව ඒගොල්ලෝ ගත්ත යම් වැරදි තීරණ වලදී අපේ ජනතාව නැගී හිටියා. ඒ නැගී හිටියා මේක නවත්තන්න ආයතන තියෙන්න බෑ. ඒර එක පාට පොලිසිය තමයි මුලින්ම ආයතන විදිහට පාවිච්චි කරන්නේ ඒගොල්ලෝ. ඒකට ගැළපෙන විදිහ තමයි පොත ඒගොල්ලෝ ඔය මේ පොලිසිය හැදුවේ. එතකොට ඒගොල්ලෝ හදාගත්ත ඒගොල්ලන්ගේ පොලිසිය ශ්‍රීමත් රොබර්ට් ෆීල් කියලා එක්කෙනෙක් තමයි මේ මේ ඩ්‍රාෆ්ට් එකම හැදුවේ. එතුමා එංගලන්තේ හැදුවා ඒගොල්ලන්ගේ ජනතාවට ගැළපෙන හොඳ පොලිසියක්. තමත ආදරේ ඒගොල්ලෝ බොබි කියලා කියන්නේ ඒගොල්ලන්ගේ පොලිසියලාරින්ට ඒ තරම් ආදරේ ඒගොල්ලෝ ඒගොල්ලන් ජනතාව සහ පොලිසිය බොහොම සම්බන්ධයි. ඒකට හේතුව ඒ ආකෘතිය එහෙමයි තිබුණේ. අපිට හැදුවේ ඒගොල්ලන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න ආකෘතිය. ඒ නිසා අපිට ඒක තමයි මේ ඒ 1866 ලැබිච්ච ආකෘතියම තමයි අපි මේ පැලස්තර දදා ටික ටික ඉස්සරහ අරන් යන්නේ. නමුත් අපි ජනතාව අතර ගාල වෙනසක් තියෙනවා. 1983 මගේ මතක හැටියට මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්තයා කළා මේ සර්වේ එකක් සමීක්ෂණයක් එකකලී පොලිසිය පැත්තයි ජනතාවගේ පැත්තයි අරගෙන ඒ කියන්නේ වන් ටු වන් කරපු එකක් එතුමාම ගිහිල්ලා මුණ ගැහිලා ජනතාවගේ එක එක මට්ටමේ නියදි අරගෙන ඒ නියදි වලින් ප්‍රශ්න කරලා බැලුවා ඒගොල්ලන්ගේ අදහස මොකද්ද අපේ තියෙන පොලිසිය ගැන කියලා මේ ඒ සේවය තමන්ට ගැළපෙනවා හොඳයි කියන පැත්තනේ මේගොල්ලෝ හිටියේ මේ පොත
පමණක් ප්‍රමාණවත් මේ රටේ ඇත්තටම මේ ඉවකෝනට පාලනය කරපු බුදු බියට මේ 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 අදහස අරගෙන පොලිසිය පොඩ වෙනස් කරන්න මුතු මේ ඕගොල්ලෝ පිළිගන්නවා ඇති දැන් අපිට අවුරුදු 2600ක ඊටත් වඩා දීර්ඝ ඉතිහාසයක් තියෙන රටක් සංස්කෘතියක් තියෙන රටක් ඉතින් ඒ කාලෙත් මේ මේ රටේ නීතිය ආරක්ෂා වුණා ඉංග්‍රීසි නේ ඉස්සර රටේ නීතියක් තිබුණානේ ඒ නීතිය ආරක්ෂා වුණ නඩු ඇහුවා යුක්තිය පරසද ලිව්වා ඒ ඔක්කොම කළා එතකොට ඒ ඒව ක්‍රමයක් තිබිච්ච රටක අපිට හොඳ ගණ සභා ක්‍රමයක් තිබුණා ඉතින් එහෙම රටක අපිට මේ වරද්දලා තියෙන්නේ මේ මේ ආකෘති ගමන් කිරීම මේ පොලිසිය ඒ නිසා තමයි මම පොත ලිව්වේ මොකද මේ අපිට මේ අපේ ආකෘතිය තිබිච්ච වැරද්ද මේ අපි දැන් තාම යන්නේ කොලෝනියල් ආකෘතියක අපිට ආම රයිට් වලට තමයි වැඩිපුර අවධානය දෙන්නේ අපි මේ විරෝධතාවය ප්‍රජාතන්ත්‍රවාදී විදිහට කරත් අපි යන්නේ ඒක නවත්තන්න බලක්වන්න ඒ ගන්න පියවරත් අර අර කාලය තිස්සේ පුහුණු වෙච්ච ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් ගෙනාපු එක තමයි අපි දැන් මේ තාම අරගෙන යන්නේ ඉතින් මම හිතන්නේ කාලේ ඇවිල්ලා තියෙනවා අපේ ජනතාවට ගැළපෙන පොලිසියක් අපි හදාගන්න ඔව් ඇත්තටම ඔබ මතක කළා වගේ මේ ඒ පොලිසිය ආකෘතිය පිළිබඳව ප්‍රශ්න තියෙනවා හැබැයි පොලිසියට යම් ආකාරයක ජන අප්‍රසාදයක් තිබුණා වුණාට මේ සුනාමි කාලේදී වුණත් පාස්කු ප්‍රහාරයේ කාලේදී වුණත් ඇත්තටම දැන් මේ වසංගත කාලේ වුණත් පොලිසියෙන් ඉටුවන රාජකාරිය ඇත්තටම මිල කරන්න බෑ ඉතින් ඒ තරම් වටිනා රාජකාරියක් ඉටු කරන පොලිස් දෙපාර්තමේන්තුවක් ආරක්ෂක අංශයක් අපේ රටේ ඉන්නේ අයව අපි ආදරයෙන් සිහිපත් කරනවා විශ්‍රාමික පොලිස්පතිවරයා සම්මානලාභී ලේකකෙක් ඔබට කීප වතාවක් මතක් කරා මෙන්න මේ කෘතිය කළුතර දිසාව කියන මෙන්න මේ කෘතියටත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි වෙනවා අපි විශේෂයෙන්ම අද සහෘදයා වෙනුවෙන් වික්ටර් පෙරේරා මහත්මයාට ආරාධනා කළේ ඔහුගේ නවතම කෘතියක් ගැන ඔබට කියන්න. ඒ කෘතිය කළුතර දිසාව කෘතියේ දිගුවක් එහෙම නැත්නම් දෙවනි කොටසක් විදිහටයි එළි දක්වන්න සූදානම් ඉන්නේ. ඒ ගැන අපි මතක් කරමු. කළුතර දිස්ත්‍රික්කයේ මම උපන්න තැන. එතකොට අපි කවුරුත් අපි උපන්න රට ආදරේ. ඒ වගේ අපි ඉගෙනගත්ත පාසල් ආදරේ. अभी हेदी चवीच गमट आदरी ये मम मगे लुक गौरव आदर अतना मन डिस्ट्रिक ये डिस्ट्रिके मठ वेडकान पोलिस डिपार्टेंट बहुम किटिका असूना में अरे बीस नाली हेप इट इसल मम गमे हिटी मैं गेमे के गमे सरसवी अट अनक मम गमे हिटी කොරණ විද්‍යාර්ථී සිද්ධාර්ථ පීඨය කියන්නේ අපේ ගම. ඒකට මම ගමේම තමයි කිරිසෙල්ලම් කළේ, මිත්‍රයෝ ආශ්‍රය කළේ, පන්සල් වල පින්කම් ආරාමයේ ඔක්කොම කටයුතු වල සම්බන්ධ වෙන්නේ ගමේක් විදියට. ඒ නිසා මට මගේ ගම ගැන ලොකු ආදරයක් තියෙනවා. දැන් කඩුතර එහෙම ගත්තාම අරගෙන මම කඩුතර දිශාව ගැන පරිපරීක්ෂණයක් කරනකොට මට තේරුණා කඩුතර දිස්ත්‍රික්කයේ තාම මේ असामान्य विशेष दिस्ट्रिक अने दिस्ट्रिक्ट अभी सलकल बल मत मे अवस्था किटी की अना अभी पात्रट भस्नाट फलाते मेलदीय दिस्ट्रिक्ट कलतर दिस्ट्रिक अभी उतरती कुलंब दकुरती डाल उतरी गंप मेदकुलंब अभी दकुने इतने मे दिस्ट्रिक තමයි ජනවාහන පද්ධතියක් ගත්තාම ලංකාවේ තියෙන විශාලම ජනවාහන පද්ධතිය තියෙන දිස්ත්‍රික්කේ විශාලම ගංගා තුනක් බින්තොට ගංගා දකුණු මායිම අපේ උතුරු මායිම බොල්ගොඩ ගංගා මැදින් ගලා වහින ලංකාවේ ලොකුම ගංගා හතරෙන් එකක් වෙන කළු ගංගා ඒකට අතු ගංගා තියෙන 300 ගණන් අපිට විශාල ජල පරිවහනයක් තියෙන දිස්ත්‍රික්ක ඒ ලංකාවේ තියෙන ස්වභාවික විශාලතම ජලාශ දෙක තියෙන්නේ අපි බුල්ගඩ උතුරු ජලාශය සහ බුල්ගඩ දකුණු ජලාශය. එතකොට දේශගුණ පරිසර පද්ධතිය ගත්තාම අපි මුහුදුබඩ පරිසර පද්ධතිය ඉඳලා අපි යනවා ක්‍රමානුකූලව උස ඒ කියන්නේ මේ උස්බිම දක්වා දිවෙන අපි දිස්ත්‍රික්කයක් ඒකේ අපි කෙලවර වෙන්නේ අපි නැගෙන සීමාව ලංකාවේ ප්‍රකට ලෝක උරුමයට අයිති
සිංහරාජ අඩවිය. එතකොට අපිට ඒ නිසා තියෙන පරිසර පද්ධති ගොඩක්. ඉතින් ලංකාවේ තියෙන එකම මේ වගුරු වනාන්තරයේ කියන්නේ අපේ කළුතර දිස්ත්‍රික්ක බුලත්සිංහල. ඒ පැත්ත. අයිතිය ඒක කියන්නේ භූගෝල විද්‍යාත්මකව. ඓතිහාසිකව ගත්තාම අපේ පාහියංගල ලෙනින් අපිට හම්බ වෙන මේ පුරා විද්‍යාත්මකව තහවුරු කරපු සාක්ෂි දෙක ඉතා හොඳ ඉතා දිගු ඉතිහාසයක් තියෙන සංස්කෘතියක් හිමිවෙච්ච දිස්ත්‍රික්කයක්. මම අනිත්‍යත් එක්ක කම්පයර් කරනකොට සමහර දිස්ත්‍රික්ක අපි මේ සංසන්දනය කරන සමහර දිස්ත්‍රික්ක වල තියෙන විශේෂතා තියෙන පුළුවන්. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම අපිට හොඳ සංස්කෘතියක් තියෙන තිබුණා කියන එක ඈත මානවයාගේ මේ මුල්ම කාලේ ඉඳලා එන ජනගහන තිබි දිස්ත්‍රික්කය. ඊළඟට ගත්තාම අපි පෞරාණික සෙල්ලිපි ගානාවක් අපිට තියෙනවා. අපි තියෙනවා අනුරාධපුර යුගයේ සෙල්ලිපි කීපයක් තියෙනවා. පොළොන්නර යුගයේ තියෙනවා. කෝට්ටේ යුගයේ තියෙන සන්නස් මේ ආදි වශයෙන් ඉතිහාසයේ ලේඛනගත වෙච්ච දිස්ත්‍රික්කය. එතකොට මේට අතිරේකව අපේ දිස්ත්‍රික්කයේ තියෙනවා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අඳුරගෙන සංරක්ෂණය කරපු පුරා විද්‍යා ස්ථාන 45ක්. පුරා විද්‍යාත්මකව. ඒ කියන්නේ අපි සෑහෙන දියුණුවක් තිබිච්ච දිස්ත්‍රික්කයක්. ඊළඟ අපින් දැන් මෑත ගත්තහම මෑත ඉතිහාසය ගත්තහම අපේ දිස්ත්‍රික්කය ගොඩක් විද්වතුන් බිහි කරපු දිස්ත්‍රික්කයක්. අපි ගමු සාහිත්‍ය පැත්තෙන් ගත්තහම මහා මෛත්‍රී හාමුදුරුවෝ ගීතගම උන්වහන්සේගේ ගෝලයේ තමයි රාහුල හාමුදුරුවෝ තුරුගමේ රාහුල හාමුදුරුවෝ. එතනින් පස්සේ මෑත වී ගත්තයන් පස්සේ අපි කලාකාරී වශයෙන් ගත්තහම ප්‍රේමසිරි කේමදාස මහත්තුමා අපේ පළාතේ. එතකොට ප්‍රේමගිරි අල්ලිස් මහත්තුමා නවකතාකරය කරුණාසෙන් ජයලත් මහත්මයා චිත්‍රශිල්පීන් විදිය ගත්තහම මංජුශ්‍රී මහත්මයා ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයා අපි සමකාලීනයි අපි විද්‍යාත්මක ඉගෙන ගත්ත සමකාලීනව ඉන්නවා ඊට ඉස්සෙල්ලා රෝහණ බැද්දකින් ගැමි හොඳ සිංහල ගැමියෙක් ඒ වගේම විශාල සිංහල සංගීතය සම්බන්ධ විශාල සේවයක් කරපු තැනැත්තෙක් ඒ ආදි වශයෙන් ගත්තාම දැන් අපේ පරපුර එනකොට අපේ විද්‍යාරත්නේ පරපුරේ හේම්සිරි ලියනගේ ඩග්ඩ සිරිවාදන ධනශ්‍රී බණ්ඩාරනායක ලාල් කුලරත්න ජන ප්‍රේමලාල් ඒ ආදි වශයෙන් විශාල පිරිසක් ඒ කියන්නේ ජාතික මට්ටමට ආපු මේ හැම ශ්‍රේෂ්ඨයක පිරිසක් අපිට ඉන්නවා. විද්වතු ගත්තහම මහාචාර්ය මල්ලසේකර මහත්තය ඇතුළු ගොඩක් විද්වතු ඉන්නවා. ඒ වගේම දේශපාලඥ ගත්තහම ලලිත මෙතුමා විශාල සේවයක් කළා. එතකොට අපිට අපේ අගමැතිවරේ පහළ කරපු දිස්ත්‍රික්කයක් කළුතර රත්නසිරි වික්‍රමනායක. ඉතින් මේ ආදි වශයෙන් ගත්තහම මේ දිස්ත්‍රික්කේ මම මේ පරිශ්‍රණය කරනකොටයි මට මතුවෙලා මේ විචාර වැදගත් දිස්ත්‍රික්කයක් නෙමෙයි කියන්නේ. ගනේ ඒ තරම් දේවල් දිස්ත්‍රික්ක උපන්න මටවත් හොයාගන්න බැරි වුණා මේ පොත ලියනකම්. පොත ලියද්ද තමයි දැනගන්න පුළුවන් මේ වගේ දේවල් ගොඩක් තියෙනවා කියලා. ඇත්තටම ওই පොත සම්පූර්ණ පොතක් නෙමෙයි සංක්ෂිප්තයක්. ඔක හැඳින්වීමක් කියලා කියන්න පුළුවන්. අපි කළුතර ගැන ලියනවා නම් ගොඩක් ලියන්න පුළුවන්. අපේ කළු ගඟ ගැන විතරක් වෙනම ලියන්න පුළුවන්. ඒ කියන්නේ විශාල ජලස්කන්ධයක් මොහොතට ගෙනියනවා අපි. ඉතින් ඒකේදී මට සිද්ධ වුණා ඒ පොත විශාලත්වයෙන් වැඩි නිසා ඕකෙදි මට ගැමි සංස්කෘතිය සම්බන්ධව ලියන්න බැරි වුණා. ඒ ගැමි සංස්කෘතිය සංස්කෘතිය කිව්වහම විශාල පුළුල් පරාසයක යෙදෙන වචනයක්. ඒ කියන්නේ සංස්කෘතියට අයිති නොවන දෙයක් නැහැ. භෞතික සහ භෞතික නොවන හැම දෙයක්ම සංස්කෘතිය ඇතුළේ තියෙනවා. එතකොට ඒක විශාල විෂයක්. ඉතින් මම ඒක ලියන්න කල්පනා කළා ඒ මගේ 2017 වුණුකොට ලියන්න පටන් ගත්තේ. ඒ කාලේ ඉඳලා මම මේ කාරණය ගැන ගොඩක් කරන හොයලා තිබ්බා. එතකොට ඒ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මම මේ
අලුත් පොත ඔව් මේ තියෙන්නේ කළුතර දිසාව කෘතියේ දිගුවක් එහි දෙවනි කොටස ලෙස අපට හඳුන්වන්නට පුළුවන් 20 වෙනි සියවසේ කළුතර දිසාවේ ගැමි සංස්කෘතිය කෘතිය මේ කෘතිය ගැන කතා කරන්නටයි විශේෂයෙන් අප වික්ටර් පෙරේරා මහත්මයාට උදායන සහෘදය වෙනුවෙන් ආරාධනා කළේ බොහොම මේ ආඩම්බරයෙන් රයිගම් කෝරළය ගැන කතා කළා බොහොම කලාකරුවන් රසක් රයිගම් කෝරළෙන් බිහි වුණා කියලා අපිට මතක් කළා හැබැයි මේ මේ කෘතිය මේ ගැමි සංස්කෘතිය ගැන කියවෙන කෘතිය අපි මේ මහා සංස්කෘතියේ චූල කොටසක් තමයි රයිගම් කෝරළය කියලා කියන්නේ ඔබ මේ කොටස මේ පිටු 600ක් දක්වා දිගුවලා තිබෙන මම හිතන්නේ සංක්ෂිප්ත කරලා කරලා පුළුවන් තරම් කෙටි කරලත් පිටු 600ක විශාල කෘතියක් බවට පත් වෙලා තියෙනවා හැබැයි ඔබ මේ කෘතිය 20 වෙනි සියවසට පමණක් සීමා කරලා තියෙනවා 20 වෙනි සියවසට සීමා කරලා තියෙනවා ඒකට විශේෂ හේතුවක් තියෙනවද ඒකට හේතු දෙකක් තියෙනවා එක හේතුවක් තමයි අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේම තිබිච්ච මහා සංස්කෘතිය විනාශ වෙනවා යම් මට්ටමකින් අවුරුදු 500 කාලයක් තුල ඒ කියන්නේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි යුගයේ තුරදී අවුරුදු 500ක් පමණ පාලනය විශේෂයෙන් මූදුපිට පළාත අපි ඒ 500ම කාලේ අධිරාජ්‍යවාදීන්ගේ පාලනයට නතු වෙච්ච දිස්ත්‍රික්කයක් අපි හතරටනේ මූදුපිට නිසා සමස්ත ලංකාවම 1718 දී ඉංග්‍රීසි නතු කරගත්තට අපි ඊට පෘතුගීසි යුගයේ ඉඳලම දිගටම ඔය පාලනයට යටතල අපි හිටියේ ඒ නිසා අපේ සංස්කෘතියේ යම් යම් ත්‍රිවිච්ඡ යම් යම් අංගුපාංග නැති වෙලා ගියා වෙනස් වෙලා ගියා විකාශනය වුණා හැබැයි ඒකේ ඉච්ඡල විශාල වශයෙන් බරපතල හානියක් අපිට කරලා දුන්නේ නැහැ ඒ අපිට විශාලම හානිය සිද්ධ වුනේ 1978 විරුද්ධ ආර්ථිකයේ මේ රට අඳුරදීම සමග විරුද්ධ ආර්ථිකයක් කියලා කියන්නේ ලෝක ආර්ථිකයට අපේ නිරාවරණය කිරීම ඒක දිග කතාවක් මේ ලෝක ආර්ථිකය කියලා කියන්නේ මේ මේ ග්ලෝබල් ඉකොනොමි කියන්නේ මේ අර ඉස්සර අධිරාජ්‍යවාදීන් විශ්වලාගත වෙනත් මූනවරකින් ගියන ඊගොල්ල ආර්ථිකය කියන්නේ අපේ ආර්ථිකය ඊගොල්ලන්ගේ ආර්ථිකය ඇතුළට රිංගවා ගැනීම. ඉතින් මේ විරුද්ධ ආර්ථිකය ගත්තාම විශේෂයෙන්ම අපි ඒක ගත්ත ක්‍රමයේ වැරද්දක් තියෙන්නේ විරුද්ධ ආර්ථිකයක් අවශ්‍යයි මොකද දැන් අපිට මේ මේ වකවාන වෙනකොට අපිට අර පරණ සාම්ප්‍රදායික ක්‍රම වලටම යන්න බෑ ඒක හරි නමුත් අපේ 1978 අඳුනන විරුද්ධ ආර්ථික ක්‍රමයට එක්ක ඇති වෙන වාණිජකරණය ඊපස්සේ මිනිස්සු බලන්නේ ලාභය මුදල මුදල තමයි වැඩි තැනක් ලැබෙන්නේ එතකොට අපේ තිබිච්ච සාම්ප්‍රදායික ජීවන වෘත්තීන් වල සහ අනිකුත් දේවල් වල තිබිච්ච ඒ සාම්ප්‍රදායික දේවල් ඉතා විශාල විදියට ඉතා ශීඝ්‍රයෙන් 1978 ඉඳලා 2000 වෙනකොට විනාශ වෙලා ගිහිලා ඉවරයි. කියන්නේ අලුතෙන් යන සූත්‍ර එනවා අලුත් ක්‍රම උපායන් එනවා පරණ ක්‍රම එහෙම් පිටින් අපි අයින් කළා දානවා. එතකොට ඒ නිසා ඉතා ශීඝ්‍ර විනාශයකට පත්වන යුගයක් තමයි මේ 20 වෙනි සියවස. ඒතර මේ වෙලාවේ මම ඔක ලිව්වේ නැත්තම් තවුරුදු 50කදී තවුරුදු 25කදී ඒ ගැන හොයන කෙනෙකුට හොයාගෙන තරම්වත් කරුණ ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද මේ ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ මම කල්පනා කළා මේක තමයි එකම අවස්ථාව. මේ සංස්කෘතිය ගැන ඉක්මන ලියන්න ඕන කියලා. ඉතින් ගොඩාක් මගේ වාසනාවට සහ අපේ පාඨක ජනතාවගේ වාසනාවට ගොඩක් පාරම්පරික ජීවන ක්‍රම සම්බන්ධ පාවිච්චි කර ගොඩක් දේවල් ගෙවල් වල ගුණ සංරක්ෂණය කළා තියාගෙන තිබුණා අපි කියමු නගුල පෝරු දැල්ල ඒ ආදි වශයෙන් ගොවි තන සම්බන්ධ පාවිච්චි කර ගොඩක් දේවල් තිබුණා විවි ඉහිනි පෙට්ටිය ඒක බග්ගිනිච්ච කූඩේ බත්පොට් පෙට්ටිය ඒ ආදිවාසීන් ගොඩාක් උපකරණ ඒ තැන්වල තිබුණා. ඉතින් ඒවා විතරනේ අපි පාවිච්චි කරපු මිනුම් දණ්ඩ තමයි මේ මිනුම් ක්‍රමයක් තිබුණා සිංහල මේ වීගෝ ඉඳන් එක්ක තිබිච්ච අපිට තිබුණ කුරුණිය බුසල එතකොට හුණ්ඩුව සේරුව වගේ දේවල් ඒක ආදි තිබුණා කිලෝ ගණන් ඒක තිබුණේ රාත්තල්. ඉතින් මේ
මේ ඒවට පාවිච්චි කළ උපකරණත් ගෙවල් වලදී බලන් හොයාගත්තා. හොයාගත්තේ ඉතරක් නෙවෙයි ඒවා ඒ ඒ ඒ සම්බන්ධව අපි කියමු ලාහ කුරුණිය කුරුණිය කියන්නේ අපි ඒකටම සමහර පළාත්වල ලාහ කියනවා. මේක හදලා තියෙන හැටි එකේ ප්‍රමාණය ඒකට පාවිච්චි කරපු මේ වියමන ඒ ඒ ආදිවාසීන් විස්තරාත්මක පොතේ ලිව්වා. ඉතින් ඒ තරම් මේ කම්මල ගත්තාම අපේ තිබුණා කම්මල. ඒ කම්මලේ තියෙන තාක්ෂණේ පෙරණි කම්මලක තාක්ෂණේ තිබුණේ මයිනාමත් එක්ක. මයිනාමෙන් තමයි වායු ධාරාවක් උදුනට එවන්නේ. එතකොට ඒ ඒ ඒක ඇතුලේ තියෙන ලොකු තාක්ෂණයක්. ඉතින් ඒ ඒ කාලෙදී දැන් කම්මලයි වඩුරාලයි නැත්නම් වඩුපට්ටලයි දෙක එක ළඟ තිබුණේ. අපිට තිබිච්ච හොඳම ප්‍රවාහන සේවය තමයි කරත්තේ. බර කරත්තේ එතකොට අත් කරත්ත බර භාගේ බර කරත්තේ බර භාගේ අත් කරත්තේ රේස් කරත්තේ එතකොට අපි සාමාන්‍ය ප්‍රබුන්ගෙන් පාවිච්චි කළා මේ කරත්තයක් මේ මේ සියල්ලම නිෂ්පාදනය කරේ අපි නිෂ්පාදකයන්. ඒක ඇත්තටම කම්මලයි වඩු රාලයි දෙන්නගේ සුසංයෝගික නිර්මාණය වෙච්ච දෙයක්. ඒ කරත්ත රෝධයක තාක්ෂණය ගත්තාම ඒක බර බෙදලේන හැටි ඒකේ තියෙන කොටස් ඒ සියල්ලම ඔහිලියා දිනනවා. ඔව් මේ මේ කෘතිය මේ 20 වෙනි සියවසේ කළුතර දිසාවේ ගැමි සංස්කෘතිය කියලා කියන්නේ කළුතර දිසාව නැත්තම් රයිගම් කෝරරේ කියන්නේ එක ප්‍රදේශයක්. එතකොට මේ ග්‍රන්ථය වැදගත් වෙන්නේ ඒ ප්‍රදේශයේ ඉන්න අයට විතරද? ඒ ගැන අපි මොකද කෙටියෙන් දැනගන්න කැමතියි. නෑ ඇත්තරම නෑ. ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද හේතුව මේ ප්‍රාදේශීය කුටුවෙච්ච එකක් නෙමෙයි මේක. ওই සංස්කෘතිය අපේ මහා සංස්කෘතියේ කොටසක්. දැන් මම මූලාශ්‍රය කරගන්නේ කළුතර නිසා තමයි මම කළුතර දිස්ත්‍රික්කයේ ගැමි සංස්කෘතිය කියලා ලිව්වේ. නමුත් මේකේ ඒ තීන සංස්කෘතික අංග අපේ අනිත් පළාත්වල විශේෂම යාබද පළාත් වෙච්ච ගාල්ල සබරගමුව එතකොට කොළඹ ගම්පහ ආදී මේ මේ ප්‍රදේශවල තියෙන සංස්කෘතියත් එක්ක මේ මේ සංස්කෘතියේ විශේෂ මේ ආවේනික අපිටම ආවේනික වෙච්ච ලක්ෂණ කියලා නැහැ. පොදු ලක්ෂණ තියෙන්නේ. හැබැයි නමුත් මට පොත ලියන්න උනේ කළුතර දිසාවේ ඇතුලේ තමයි මම මේ ඔක්කොම සංචාරයන් කරලා පුද්ගලයන් හම්බෙලා ඉන්ටර්විව් කරලා ඒ බඩු භාගය හොයාගෙන ගත්තේ කළුතර දිස්ත්‍රික්ක ඇතුලේ. එතකොට මට ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන් මේකේ තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කේ මා හොයාගත්ත සංස්කෘතිය. හැබැයි මේ සංස්කෘතිය අපිට යොදා ගන්න පුළුවන්. ඒ සංස්කෘතිය ඉගෙන ගන්න පුළුවන්. ඒ සංස්කෘතියෙන් හොයා ගන්න පුළුවන්. ඒ මේ ඒ කාලමකවන වෙනකොට මේ අපේ ලංකාවේ දිවිච්ච විශේෂයෙන්ම දකුණු පළාත පහතරණ දිවිච්ච සංස්කෘතිය මොකද්ද කියන එක. 20 සියවසේ කළුතර දිසාවේ ගැමි සංස්කෘතිය කෘතිය රචනා කරන්නේ විශ්‍රාමික පොලිස්පති සම්මානලාභී ලේකක වික්ටර් පෙරේරා මහත්මයා. ඉතාමත් වෙහෙස වෙලා රචනා කළ වටිනා කෘතියක් කියලා කියන්න පුළුවන්. මේ කෘතියට තොරතුරු හොයාගන්නත් බොහොම මහන්සි වෙන්න ඇති නේද? ගොඩක් අයගේ සහයෝගයත් ලබා ගන්න ඇති. කෘතියට මූලාශ්‍ර වශයෙන් ගොඩක් පොත්පත් පාවිච්චි කළා. සම්මුඛ සාකච්ඡා පැවැත්වුවා. හැබැයි මේ පොත ලියනකොට මාව දිරිගන්නුව කීප දෙනෙක් ඉන්නවා. එක විද්වතෙක් තමයි මහාචාර්ය සම්මානිත මහාචාර්ය බී ටෙනිසන් පෙරමෙතුමා. ඒ වගේම අපේ ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රණීත අවිසුන්දර මහත්තයා. ඒ දෙපොළ ගොඩාක් මේ පොත අත්පිටපත් කියවලා ඒකේ අඩුපාඩු හදලා ගොඩක් දේවල් කළා. ඒ වගේ මේ පොත මට එළිදක්වන්න මේ මේ වාතාවරණය යටදී විශේෂයෙන්ම COVID-19 වාතාවරණය යටදී ගොඩක් අවස්ථා ගොඩක් ඇති වුණා. මම මතක් කරන්න අවශ්‍යයි කෘතවේදීව සරසවි ප්‍රකාශකයෝ එච්.ඩී. ප්‍රේමසිරි මෙතුමා මේ පොත අල්ලන් අරගෙන බලලා කියවලා එතුමා මේ ඉදිරිපත් වුණා මේක ඉතා සාධාරණ මිලකට මේ පොත මුද්‍රණය කරලා ප්‍රකාශයට පත් කරන්න. ඉතින් ඒක ගැන මම මේ වෙලාවේ සඳහන් කළ යුතුයි. ඔව් අපි වැඩසටහන අවසන් වෙන කලින් ඔබට මේ පෙන්වන්නේ වික්ටර් පෙරේරා මහත්මයාට ලැබුණු රාජ්‍ය සාහිත්‍ය සම්මාන පොලිස් සේවය ප්‍රජා පොලිස් පොලිස් ඉතිහාසය සහ ප්‍රජා පොලිස් සේවය වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් ලැබුණා. ඒ වගේම කළුතර දිසාව කියන කෘතිය වෙනුවෙනත් රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් එතුමන්ට හිමි වුණා. එතුමන්ගේ අලුත්ම කෘතිය කළුතර දිසාවේ ගැමි සංස්කෘතිය කෘතිය වෙනුවෙන් අපි
චරණ ටීවී වෙතින් උදායිර වෙතින් සුබ පැතුම් එකතු කරන ඔබේ සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපේ ආරාධනය පිළිගෙන අද සහෘදයා වැඩසටහනට සහභාගී වුණාට. මට වචනයක් කියන්න අවශ්‍යයි මේ වෙලාවේ මේ නාලිකාව සම්බන්ධව. මොකද මේ වගේ වැඩසටහන් අවශ්‍යයි අපිට. අපි කතෝරු උපත් ලියනවා. संबंध कथाकुगे पोत्म संबंध धरण मे उदासीन खड़ा विनाशरावन रुचिकर्त अतिर मे विरचन गुडाग्म प्रयोजन मंगित मम उबे उबटा कार्यवाणित उबगे මේ ටීවී මේ නාලිකාවට මගේ සුභාසින්සන් මම පතනවා. අද උදායිර සහෘදයාතුලින් ඔබ ඊටමත් අර්ථවත් රසවත් කතා බහකට සාකච්ඡාවකට එකතු වුණා. ඒ වගේමයි ඔබට වටිනා කියන ආකාරයේ විශේෂාංග රසක්ම උදායිරේ තිබෙනවා. ඒ නිසා දිගටම උදායිර සමගින් සම්බන්ධ වෙලා ඉන්න කියලා අප ඔබට ආරාධනා කරනවා.